නිව හල් රටකින් සුබ හිරු නැගෙමින් නිකැලැල් යුගයක නව මං තනමින් සිව් දැසකින් ජන ගංගා මවමින් ජය ජය වේවා සැමටම සතර දැසින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බද්දෙක්ගම පැවති ජනරලියකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. සමගී ජනසන්ධානයේ 46 වෙනි ජනරලිය මෙයයි. තවත් නියෝජිතින් කීප දෙනෙකුම ජනරලිය ඇමතුවා. ඇයි අපිට මේ තත්ත්වෙ උදා වුනේ? අපේ හැමතුරුනේ වැරදි තීන්දුව ජනතාවගේ. දේශපාලන වැරදි තීන්දුව. ජනතාවගේ වැරද්ද. ඔබතුමාලා හොඳට හිතලා බලන්න. 94ට පස්සේ සංවර්ධන ව්‍යාපෘතියක් අපි දැකලත් නැහැ. අනුර කුමාර මහත්තයා කියනවා 70 වසරක සාපේ කියලා අපේ හැමදෙරේ. මොකද්ද සාපේ? මම දැක්කා මේ රට විනාශ කර බලවේග දෙකයි. LTT සංවිධානය. අනිත් එක තමයි JVP එක. LTT එකටත් සටන් කරන්න ඉගැන්වුවේ JVP එක. පෞද්ගලික විශ්වවිද්‍යාලය වැහුවා. මගේ අයියා පෞද්ගලික විශ්වවිද්‍යාලේ. අද එංගලන්තේ ඉන්න ක්‍රොනික් පේන් ස්පෙෂලිස්ට් කෙනෙක්. මගේ අක්කා කන්සල්ටන්ට් කෙනෙක්. පෞද්ගලික විශ්වවිද්‍යාලේ. එතනින් පස්සේ බැචලර්ස් 6යි නැත්නම් 7යි තිබ්බේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වහලා දැම්මේ අනුර කුමාර සනායක. කල්පනා කරන්න මේ රටේ ඔබ මේ ඡන්දෙ දෙන්නේ කවුරුවත් එක්ක තියෙන තරහකටවත් මරණාධාර සමිතියක සභාපති තෝරන්නවත් සමුපකාරක සභාපති තෝරන්නවත් නෙමෙයි ඔබේ ජාතියේ රටේ අනාගතය තීන්දුව කරන්න ඒ තීන්දුව කරන්නට යන ගමනේදී කල්පනාකාරීව මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගැළපෙන තීන්දුව ගන්න එසේ නූනොතින් නැවත නැවත අනුප්‍රාප්තික ජනාධිපතිවරු විවිධ හේතු මත පත් වෙලා මේ රට ආගාදයට යන්න පුළුවන් දකුණේ අම්ම කෙනෙක් මේ පොත මට දුන්නා මේ පොතේ සංඛ්‍යා ලේඛන 90 කියලා තියෙනවා දකුණේ හැම මිනිස්සු 5 දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් මරලා දාලා තියෙනවා JVP එක විසින් එච්චර භයානකයි මේ පොතේ ඒ ලේඛනගත වෙලා තියෙනවා මේ අනතුරත් අරගෙන අපි ඇවිල්ලා තියෙන්නේ මං දැන් මීන්තලේ නායක හාමුදුරන්ට පෙන්නුවා මේ මොහොතේ වේදිකාව ඉන්න කොටත් මරනවා කියන මැසේජ් එනවා කෝල් දෙනවා මොකටද ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් දේශපාලන කිරීමේ අයිතිය අපි හැමෝටම තියෙනවා හැබැයි අද අපි අනතුරක ඉන්නේ ඔබ වැරදි තීන්දුවක් ගත්තොත් ඒ අනතුරට අපි ඉතුරු වෙන්නේ නැහැ 22 වෙනිදාට යවුන් පරපුරට ප්‍රකාශ කරන්නේ 10 ලක්ෂයක් නව ව්‍යවසායකින් අපි බිහි කරනවා නව ව්‍යවසායකත්වයේ තුල මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා ග්‍රාමීය නාගරික වතු ආශ්‍රිත ආර්ථිකය සවිබල ගන්වනවා ආර්ථිකයේ වර්ධනය වීම තුල ඔබගේ ජීවනෝපාය ශක්තිමත් වෙනවා ඔබගේ ආදායම් මාර්ග ඉහළ යනවා ඔබ දන්නවද අපේ රටේ මේ වෙන විට 10 ලක්ෂ ගණනින් දුප්පතුන් බවට පත් වෙලා අනුර කුමාර දිසානායකටවත් රනිල් වික්‍රමසිංහටවත් දුගී දුප්පත්කම තුරන් කරන්නට තිරසර වැඩසටහනක් නැහැ අපි හැමෝම දන්නවා දුප්පත් ජනතාව සදාකාලික ස්ථිර සහනාධාර ලබන ජනතාවක් බවට පත්වන්න කැමති නැහැ මේ රට දුප්පත් ජනතාවගේ ඒකම බලාපොරොත්තුව දුප්පත්කමින් මිදීම දුප්පත්කමින් මිදීම තුල සෝත්සාහයෙන් සසක්තියෙන් තමන්ගේම හයිය තුලින් අදිෂ්ඨානෙන් දෙපයින් නැගී සිටීම අන්නේ නිසා තමයි දුප්පත්කම තුරන් කරන්නට අවුරුදු දෙකක වැඩපිළිවෙලක් මාස 24ක සහනාධාර වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්නේ මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති ජාතික සමුළුවද පැවැත්ුණා වෘත්තීය සමිති නියෝජනය කිරීමෙන් පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියා අපේ රජයක් තුල ලබන වසරේ 24කින් මූලික වැටුප් වැඩි කරන්නට අපි සැලසුම් සකස් කරලා තිබෙනවා ඒ වගේම අවම වශයෙන් මූලික වැටුප 57500 බවට සාමාන්‍ය වශයෙන් ගත්තොත් රාජ්‍ය සේවා ශිෂ්ටාචාරයේ 17800ක් පමණ සාමාන්‍යක් තිබෙන ජීවන වියදම් දීමනාව අපි 25000 දක්වා වැඩි කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි අපේ රටේ මැද පන්තිය ඒ වගේම අපේ රාජ්‍ය සේවයේ සෑහෙන කොට්ටාසය ඒ අය වෙනුවෙන් බදු ප්‍රතිශත දැනට තියෙන 6-36 ප්‍රමාණය 101-124 දක්වා අඩු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අනිවාර්යෙන්ම අපි ඔබව රකින්නවා. කිසිම අවස්ථාවක මේ රටේ රාජ්‍ය සේවකින් බෙල්ලෙන් අල්ලලා දොට්ට දමන ප්‍රතිපත්තිය අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. රාජ්‍ය ආයතනත් රැකගෙන ඔබගේ රැකියාවත් රැකගෙන පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන රාජ්‍ය ආයතන බවට පත් කරන අලුත් වැඩපිළිවෙලකට අපි රටක් හැටියට යොමු වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.